දිවීනයි අපේ පන්සල වෙත ගෙදර. පිළිකාව නැතහොත් කැන්සර් කියන නමට බය හිතෙනවා නේද? හැබැයි බය වෙන්න එපා. පිළිකාව කියන්නේ භයානක රෝගයක් වගේම කල්තියා හඳුනගත්තොත් සුව කරන්න පුළුවන් රෝගයක්. ඉතින් අපි අද කතා කරන්නේ පිළිකාව කල්තියා හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ 11ක් ගැන. මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න අමතක කරන්න එපා. පළවෙනි රෝග ලක්ෂණය තමයි ඉක්මනින් මහන්සි දැනීම. පුද්ගලයෙකුට ළඟකදී ඉඳන් මහන්සිය දරුණුවටම දැනනවා නම් ඔහුට හෝ ඇයට පිළිකාවක් හරි වෙනත් රෝගයක් හරි හැදීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මහ බඩවැලේ පිළිකාවක් හරි ලියුකේමියාව හරි හැදෙන්න පෙර මේ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉක්මනින් බරාඩු වීම කියන්නේ පිළිකාව හැදීමේ තවත් රෝග ලක්ෂණයක්. ව්‍යායාම නොකරම පුද්ගලයෙකුගේ බර අඩු වෙනවා නම් ඔබේ ශරීරයේ යමක් සිදුවෙමින් පවතිනවා. බොහෝ විට පිළිකා සෑදීමට පෙර බොහෝ දෙනාට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තවත් රෝග ලක්ෂණයක් තමයි නොනවතින වේදනාව කියන්නේ. කිසිම හේතුවක් නැතිව ශරීරයේ කොතනක හරි තිකින් දිගටම වේදනාවක් ඇති වෙනවා නම් ඒක පිළිකා රෝගයේ ලක්ෂණයක්. ඒට සුළු ප්‍රතිකාර කළත් අඩුවීමක් නැමැති වුණොත් ඒක පිළිකාවක් ලෙස සලකනවා. එය මොළයේ, ගුදමාර්ගයේ හෝ ඩිම්බ කෝෂයේ හෝ මහ බඩවැලේ පිළිකාවක් හරි වෙන්න පුළුවන්. ශරීරයේ ඇතිවන අමුතු ගෙඩියක්. සමහර විට අපේ ශරීරයේ විවිධ ගෙඩි වර්ග ඇති වෙනවානේ. මේක පිළිකා රෝගයේ ලක්ෂණයක් නෙවෙයි. හැබැයි අවධානයෙන් ඉන්න එක ගොඩක් හොඳයි. ඒක හින්දා මේ වගේ ගෙඩියක් ඇති වුණොත් වෛද්‍යවරයෙකුට පෙන්වීම වඩාත් හොඳයි. නිතර ඇතිවන උණ රෝගය. පිළිකාවක් ශරීරයේ ප්‍රතිශක්තිකරණයට හානි කරනවා නම් ඒක හින්දා පද්ධති දුර්වල වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හේතුවක් නැතිවම උණ ගන්න පුළුවන්. පිළිකාවේ අවසන් අවසරයේ ලෙස මෙසේ උණ රෝගය හටගන්නවා. ලේවල පිළිකා තත්ත්වයක් ඇති වෙනවා නම් මේ තත්ත්වය මුලින් ඉඳලම පෙන්නුම් කරනවා. සමෙහි ඇතිවන වෙනස්කම්. චර්ම පිළිකාවද අද බහුලව දකින්න ලැබෙන පිළිකා විශේෂයක්. මේ පිළිකාව හඳුනා ගැනීමට ශරීරයේ ඇතිවන වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. අසාමාන්‍ය ලෙස ඇතිවන ලප කැලල්, ඉන්නන්, සම රතුවීම හා සමෙන් ලේ ගැලීම වැනි දේවල් ඇති වුණොත් වෛද්‍යවරයෙකුට පෙන්වීම තමයි ගොඩක් හොඳ වෙන්නේ. නොනවතින කැස්ස. ගොඩක් අය කැස්සක් එක දිගට හැදුනොත් මේක සාමාන්‍ය කැස්සක් කියලා ගණන් ගන්නේ නැතුව ඉන්නවනේ. ඒ දිගින් දිගටම කැස්සක් එනවා නම් ඒක නිකං කැස්සක් කියලා පෙන්වන්න එපා. වෛද්‍යවරයෙකුට පෙන්වන්න. උරහිස් හා පපුව රිදෙනවා නම් ප්‍රතිචාරයෙන් පස්සේ වෛද්‍යවරයෙකුට පෙන්වන්න සැලකිලිමත් වෙන්න ඕනේ. පරිවෘතීය ක්‍රියාවලියේ වෙනස් වීම. හැම වෙලේම වැසිකිලි යන්න උත්සුක වෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම තමයි ගොඩක් හොඳ වෙන්නේ. මල බද්ධය වැනි රෝග මහ බඩවැලේ පිළිකාවක ලක්ෂණයක් විදිහට පෙන්නුම් කරනවා. මුත්‍රා කරනකොට වේදනාවක් ඇති වෙනවා නම්, මුත්‍රා සමග ලේපිට වෙනවා නම් ඒ පුරස්ති පිළිකාවක ලක්ෂණයක් වන්න පුළුවන්. ලේ ගැලීම කියන්නේ මේ පිළිකා රෝගයේ ලක්ෂණයක්. හේතුවක් නැමැතිව කිසියම් තැනකින් ලේ පිට වෙනවා නම් ඒ මේ රෝගයේ ලක්ෂණයක්. කහින විට ලේ පිට වෙනවා නම්, ගුදමාර්ගයෙන් ලේ පිට වෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ආහාර කිලිනකොට වේදනාවක් දැනෙනවා නම් ඒකත් මේ පිළිකා රෝගයේ ලක්ෂණයක් තමයි. ආහාර ගිලිනකොට වේදනාවක් නම් ඒ බඩවැලේ හෝ අන්න සෝත්‍රය හෝ උගුරේ පිළිකාවක් වෙන්න පුළුවන්. මේවා හැම විටම පිළිකාවක ලක්ෂණ නොවෙන්නත් පුළුවන්. හැබැයි වෛද්‍යවරයෙකු හමු වෙලා උපදෙස් ලබා ගැනීම ගොඩක් වටිනවා. මේ පිළිකා රෝගයේ තවත් ලක්ෂණ ගොඩාක් තියෙනවා. කකුල් ඉදිමීම හෝ ශරීරයේ ඇතිවන අනෙකුත් වෙනස්කම් ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට මේ වගේ භයානක රෝග කල්තියලා වෛද්‍ය උපදෙස් ලබාගෙන සුව කරගන්න පුළුවන් වෙන්නේ. පිළිකාව එහෙම නැත්තම් කැන්සර් කියන්නේ සුව කරන්න බැරි රෝගයක් නෙවෙයි කියන එක අපි හැමෝම හිතේ තියාගන්න ඕනේ. මේ පිළිකාව එහෙම නැත්නම් කැන්සර් කියන රෝගයට බය වෙන්න නරකයි. මොකද මේ රෝගය සුව කරන්න පුළුවන් රෝගයක්. මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඉක්මනට වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන මේ රෝගය හොඳ කරගන්න අපිට පුළුවන්. අපේ පන්සල දිවිනයි ශ්‍රී ලංකාවේ.